සින්නේ සිත උපනිතට බැඳුණු සිත අද අපි තෝරගත්තේ දමිල ශ්‍රී ලාංකික චිත්‍රපටයක්. මම හිතනවා මේක විශේෂයි කියලා. මොකද ලංකාවේ සිනමාව කියලා කතා කරනකොට අපි පුරුදු වෙලා ඉන්නවා සිනමා විචාරකයෝ පවා ඇතැම් වෙලාවට සිංහල සිනමාව අධිනිශ්චිතව කතා කරන්න. සිනමාව කියලා කිව්වම සිංහල සිනමාව කියලා තමයි කතා කරන්නේ. සිංහල සිනමාවේ අර්බුදය, සිංහල සිනමාවේ ඉතිහාසයේ විකාශනය වගේ අදහස් තමයි කියන්නේ. මම හිතනවා මේක වැරදි අදහසක්. අපි ගත්තොත් ඉන්දියානු සිනමාවේ අපි හින්දි සිනමා කියලා කිව්වට ඉන්දියානු සිනමාව මූලිකව ශාස්ත්‍රීයව සැලකන්නේ ඉන්දියානු සිනමාව කියලා. අපි දන්නවා සිනමා කෘති එනවා භාෂා 13කින් පමණ ඉන්දියාවේ. ඉතින් ලංකාවේ ගත්තොත් ලංකාවෙත් ඉතාම කලාතුරකින් ඉංග්‍රීසි බසින් හැදිච්ච චිත්‍රපටි තියෙනවා, දේශීය චිත්‍රපටි. ඒ වගේම මං හිතන්නේ ගොඩ දෙනෙකුට අවබෝධයක් නැහැ ලංකාවේ දමිළ සිනමාව පිළිබඳව. ඉතින් අපි තෝරගත්ත මේ වෙලාවේ තිරගත වෙන දමිළ චිත්‍රපටියක් සාකච්ඡා කරන්න. ඒ තමයි කිං රත්නම් කියන තරුණ අධ්‍යක්ෂකවරයාගේ කුළුඳුල් චිත්‍රපටිය, කොමාලි කිංග්ස් කියන චිත්‍රපටිය. මේ චිත්‍රපටියට එන්න කලින් මම කැමතියි ටිකක් මේ චිත්‍රපටියට අදාළව අපි කතා කරන්න පෙළඹිච්ච දමිළ සිනමාව කියන මාතෘකාව පොඩ්ඩක් සාරාංශගත කරන්න. ලංකාවේ දමිළ සිනමාව කියන එක ගත්තොත් දෙමළ සිනමාවට තියෙන විශාල ඉතිහාසයක්. ලංකාවේ පළවෙනි දෙමළ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ සිංහල ජාතිකයෙක්. ඔහු තමයි හෙන්රි චන්ද්‍රවංශ. 1962 සමුදායම් කියන චිත්‍රපටියෙන් තමයි ලංකාවේ දමිළ සිනමාවක් ආරම්භ වෙන්නේ. එදා පටන් අද වනතුරු ලංකාවේ හැදිච්ච, ලංකාවේ නිෂ්පාදනය වෙච්ච දෙමළ චිත්‍රපටි ප්‍රමාණය බැලුවොත් අපිට හම්බ වෙනවා දෙමළ චිත්‍රපටි 35ක් 36ක් පමණ. මම හිතන්නේ තිරගත වෙච්ච චිත්‍රපටි ගත්තොත් කොමාලි කිංග්ස් අයිති වෙන්නේ 35 වෙනි චිත්‍රපටියට. ඒ වගේම ලංකාවේ තියෙනවා චිත්‍රපටි 9ක් පමණ සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවට හඬ කවලා තිරගත කරපු චිත්‍රපටිත්. ඔබට මතකනම් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කර ආහයි පූක්කල්, එහෙම නැත්නම් ආකාශ කුසුම් කියන චිත්‍රපටිය තමයි අවසාන වශයෙන් මෙහෙම හඬකවලා ලංකාවේ තිරගත කරේ. ඊට අමතරව ගත්තොත් අපි ලංකාව හවුල් නිෂ්පාදන විදිහට කරපු චිත්‍රපට 4-5ක් පමණ තියෙනවා ඉන්දියාවත් සමග. පයිලට් ප්‍රේම්නාත් වගේ චිත්‍රපටි, මාලිනී ෆොන්සේකා සහ සුප්‍රකට ඉන්දියානු නළුවන් නළියන් එකතු කරගෙන කරපු චිත්‍රපටි. ඉතින් මෙහෙම සිනමා ඉතිහාසයක් ඇතුලේ ගත්තම ලංකාවේ මේ කොමාලි කිංග්ස් චිත්‍රපටිය වැදගත් වෙන්නේ ශ්‍රී ලාංකික දෙමළ අධ්‍යක්ෂකවරයෙක් විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් ලංකාවේ තිරගත වෙන්නේ වසර 36කට පස්සේ. ඒ තමයි අවසාන වශයෙන් චිත්‍රපට තිරගත වෙච්ච චිත්‍රපටිය ගත්තොත් පාදෙයි මාරි පාරු අංගල් කියන චිත්‍රපටිය 1982 එස් තේවේන්ද්‍රන් කියන අධ්‍යක්ෂකවරයා විසින් තමයි අධ්‍යක්ෂණය කරේ. නමුත් ඉන්පස්සේ දෙමළ චිත්‍රපට කීපයක් ආවත් ඒවා අධ්‍යක්ෂණය කරේ සිංහල ජාතික අධ්‍යක්ෂකවරුන්. උදාහරණයක් විදිහට 1993 වසරේ ශර්මිලාවින් උදයරාගම් කියන චිත්‍රපටිය සුනිල් සෝමපීරිස් විසින් අධ්‍යක්ෂණය කළා. ඒ වගේම ඉනියවන් කියන චිත්‍රපටිය අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරා. ඒ වගේම මෑතක තිරගත නොවිච්ච චිත්‍රපටියක් තියෙනවා කිම් රත්නම්ගේ සහෝදරයා වෙච්ච ජූඩ් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරපු ඩීමන්ස් ඉන් පැරඩයිස්, එහෙම නැත්නම් යකඩ යකා කියලා සිංහලෙන් නම දාලා තියෙන දමිළ වාර්තා චිත්‍රපටිය. ඒක ලෝකයේ සුප්‍රකට චිත්‍රපට උල්වල් ගණනාවකට ගියා කාන් චිත්‍රපට උල්වලත් ඇතුළුව. ඉතින් මෙවන් පසුබිමක් යටතේ තමා අපිට මේ කොමාලි කිංග්ස් කියන චිත්‍රපටිය ලංකාවේ සිනමා ශාලාවල දැක ගන්න හම්බ වෙන්නේ. අපි කොමාලි කිංග්ස් චිත්‍රපටියට විශේෂයෙන්ම ඇතුල් වුණොත් මම හිතනවා මම ලංකාවේ දෙමළ චිත්‍රපටි බලලා නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් මම විතරක් නෙමෙයි, මං හිතන ලංකාවේ සිනමාවට සම්බන්ධ දෙනාගෙන් 95%කටත් වැඩි දෙනෙක් දෙමළ චිත්‍රපටි බලලා නැහැ. බලලා තියෙනවා නම් බලලා තියෙන ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කරපු පොන්මනි කියන චිත්‍රපටිය පමණයි. නමුත් අපි මේ ගැන කියවලා තියෙනවා විශේෂයෙන් තම්බයියා දේව්දාස් කියන සිනමා විචාරකයා, දමිළ සිනමා විචාරකයා. ඔහු විසින් ඉතාමත්ම ශාස්ත්‍රීය ආකාරයකට දමිළ සිනමා ඉතිහාසය සහ දමිළ සිනමාවේ සමාජීය විකාශනය පිළිබඳව දීර්ඝ වශයෙන් ලිපි සහ පොත් ලියලා තියෙනවා. සුනිල් මිහිඳුකුලත් එක්ක එකතුව ඔහු ශ්‍රී ලාංකීය දෙමළ භාෂීය සිනමාව කියලා කෘතියකුත් කරා. මේවා ඇසුරු කරාම අපිට පේන්නට තියෙන දේ තමයි දකුණු ඉන්දියා කොලිවුඩ් සිනමාවේ තියෙන සෞන්දර්යාත්මක සහ සංඥාමය අංගෝපාංග වලින් ලාංකීය දමිළ සිනමාව කියන එක බරපතල විදිහට ව්‍යුහගත වෙලා තියෙනවා කියන එක. මේ කාරණේ මම හිතනවා පටන් ගත්ත දවස් ඉඳන් සිනමා විචාරකයන් සාකච්ඡා කරලා තියෙනවා. තම්බයියා දේව්දාස් විතරක් නෙමෙයි, මහාචාර්ය සිවතම්බි වගේ පුද්ගලයන් පවා. අපි බලමු මේ කියවීමුත් එක්ක කොමාලි කිංග්ස් චිත්‍රපටියට අපි කොහොමද ප්‍රවේශයක් ගන්න කියලා. කොමාලි කිංග්ස් චිත්‍රපටිය ගත්තොත් කොමාලි කිංග්ස් චිත්‍රපටියේ බරපතල විදිහට තියෙනවා දකුණු ඉන්දියා සිනමාවේ හැවනැල්ල. මූලිකව ගත්තොත් කොමාලි කිංග්ස් චිත්‍රපටිය අපිට ගන්න වෙන්නේ ප්‍රධාන ධාරාවේ චිත්‍රපටියක් විදිහට. සරලව කිව්වොත් වාණිජ සිනමා කෘතියක් විදිහට බොහොම විනෝදාස්වාදයේ සපයන ගැඹුරු දේශපාලනික හෝ සමාජීය අරමුණක් වෙනුවෙන් දරන උත්සාහයක කලාකෘතියක් විදිහට අපිට මේක පෙනෙන්නට නැහැ. නමුත් මම කැමති කොමාලි කිංග්ස් චිත්‍රපටියට පුළුවන් තරම් ගැඹුරු ප්‍රවේශයක් ගන්න. මොකද විශේෂයෙන් මම හිතනවා මේක එක පැත්තකින් නව දමිළ සිනමාවක ආරම්භයක් ලංකාවේ. අපිට ඕනම් කියතකි දෙවෙනි පරිච්ඡේදය කියලා ලාංකීය දමිළ සිනමාවේ. විශේෂයෙන් පශ්චාත් යුද සමාජයක් විදිහට අපි කොහොමද දමිළ සිනමාව දකින්නේ සහ දමිළ සිනමාව කරුවන්ගේ මේ කලාපය ඇතුළත ස්ථානගත කරන්න කියලා. මොකද අපි දන්නවා ලාංකීය සිංහල සිනමා කරුවන් බොහෝ සෙයින් විශාල අනන්‍යතාවයක් හිමි කරගෙන තියෙනවා ජාත්‍යන්තර සිනමා උළෙලවල් වල ශ්‍රී ලාංකීය සිනමාව වෙනුවෙන්. එතකොට
ඒ වගේම ලංකාවේ අඩු වැඩි වශයෙන් ප්‍රධාන ධාරාවේ සිනමාවකුත් තියෙනවා. නමුත් අපි ගත්තොත් දමිළ සිනමා කෘති විදිහට විශේෂයෙන් දමිළ භාෂිත සිනමා කෘති විදිහට මං හිතනවා විශාල අභියෝගයක් තියෙනවා. මං අර කලින් කියපු උදාහරණයක් විදිහට කොමාලි කිංග්ස් ගත්තත් මට හිතෙන්නේ එහි රිද්මය, මේ චිත්‍රපටියේ චරිත හසුරුවලා තියෙන විදිහ, මේ චිත්‍රපටියේ සංස්කරණය, චිත්‍රපටියේ කැමරාකරණය, මේ බොහෝමයක් ඉතාම පැහැදිලිව දකුණු ඉන්දීය හොලිවුඩ් සිනමාවේ අංගෝපාංග රසකින් සමන්විතව තමා චිත්‍රපටිය බිහිවිලා තියෙන්නේ. විශේෂයෙන් ගත්තොත් මේ චිත්‍රපටියේ තිර රචනය. නමුත් මම ඒක නෙමෙයි මේ චිත්‍රපටියේ කාරණේ විදිහට සලකන්නේ. ඒක කිසි ගැටලුවක් නෑ. මම හිතනවා ප්‍රධාන ධාරාවේ චිත්‍රපටි ගත්තොත් ලංකාවේ සිංහල සිනමා කෘතිත්, හින්දි සිනමාව, බොලිවුඩ් සිනමාව හෝ හොලිවුඩ් සිනමාව අපි කියනවා ඒක පස්සේ යන ගමන්, ඒක ෆලෝ අප් කරන ගමන් තමා සිනමාවක් ගොඩනගාගන්නේ. නමුත් මේ චිත්‍රපටියට ආපුවා මේ චිත්‍රපටියේ කොමල් කිංග්ස් චිත්‍රපටියේ තේමාව හරීම අපේ කුතුහලය දනවන සුළුයි. එකක් මේ චිත්‍රපටියට ඉන්නේ ඩයස්පෝරා දමිළ පවුලක් සහ ලාංකික දමිළ පවුලක්. ඩයස්පෝරා කියලා කියන්නේ අපි දන්නවා ලංකාවේ ඕනෑම රටකින් පිට පදිංචි වෙන සිංහල ඩයස්පෝරා එකක් ඉන්නවා, දමිළ ඩයස්පෝරා එකක් ඉන්නවා, වෙනම රටක නිශ්චිත වශයෙන්ම නිල වශයෙන්ම පදිංචියට ලක් වෙන පුද්ගලයෝ. මෙහෙම පවුලක් ලංකාවට ඇවිල්ලා මේ පවුලත් එක්ක යන කතාපුවතක් තමයි කෙටි කාලික නිවාඩු කාලයකට සම්බන්ධ කතාපුවතක් තමයි කොමාලි කිංග්ස් චිත්‍රපටියේ තියෙන්නේ. ඔබ දැනටමත් බලලා තියෙනනම් මේ චිත්‍රපටිය ඔබට දකින්නට තියෙනවා විශේෂයෙන් දමිළ සමාජයේ අභ්‍යන්තරයට යනකොට දකින්නට හම්බෙන බරපතල සමාජීය සහ දේශපාලනමය ගැටලු. උදාහරණයක් විදිහට දෑවැද්ද, පාතාලය, කුලය, මේ ආදී විවිධාකාරයේ දේශපාලනික සහ සමාජීය ප්‍රතිවිරෝධතා ගොන්නක් මං හිතනවා කොමාලි කිංග්ස් චිත්‍රපටියට ජනප්‍රියාකාරයකට වුණත් එකතු කරගන්නට සමත් වෙලා තියෙනවා කියලා. එක පැත්තකින් ගත්තම මේ චිත්‍රපටියේ ප්‍රධාන පවුල සැලකුවොත් අපිට කිසි කික සංක්‍රාන්ති පවුලක් එක්තරා ආකාරයකට අපිට පේනවා මේකේ ඉන්න තරුණ දුවදරුවන් ඔවුන් දමිළ සංස්කෘතියට අයිති කියලා අපිට එකපාරට අඳුරගන්න අමාරුයි. ඔවුන් ලංකාවේ ඉහළ මධ්‍යම පාන්තික සිංහල දරුවෝ වගේම බොහොම බටහිර ආකාරයකට අපි කියනවා පොෂ් සංස්කෘතිය ඇඟට ගත්ත පවුලක් තමයි අපිට දකින්නට හම්බෙන්නේ. මේකත් එක්ක චිත්‍රපටියේ ජීවත් වෙන අනික් ප්‍රධාන පවුලේ කාන්තාවට, ඒ තරුණ කාන්තාවට විවාහයක් හොයාගන්න යන කතාපුවතේ තියෙන අභ්‍යන්තරික ප්‍රතිරෝධතා තමයි චිත්‍රපටියේ මූලික ફોකස් එක. එහෙම නැත්නම් නාභිගත ලක්ෂ්‍යය වෙන්නේ. මම හිතනවා මේ චිත්‍රපටියේ උදාහරණයක් විදිහට අපිට ගත්තොත් මේ චිත්‍රපටියේ එක තැනක තියෙනවා ඔවුන් පෙට්ටියක් එක්ක දිගටම තෙල්ලමක් තියෙනවා. මේ පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා මේ පෙට්ටිය හොරකම් කරන්න විවිධාකාරයේ උත්සාහයන් දරනවා. අපිටත් හිතෙනවා මේ චිත්‍රපටියේ හැටියට මේ පෙට්ටියේ තියෙන්නේ මොනවා හරි එක්ක සල්ලි, එක්ක රතරම් බඩු, මේ වගේ මොනවා හරි වටින දෙයක් කියලා. හරියට නිකන් මං හිත මට මතක් වුණේ Pulp Fiction කියන චිත්‍රපටියේ 1994 Quentin Tarantino අධ්‍යක්ෂණය කරපු ඒ චිත්‍රපටියේ තියෙනවා මේ වගේම පෙට්ටියක් එක්ක සෙල්ලමක්. නමුත් අවසානයේදී අපි දකිනවා යම් කිසි ආකාරයක මානවවාදී ප්‍රවේශයක. මේ චිත්‍රපටියේ මේකේ තියෙන්නේ සල්ලිවත් රත්තරන්වත් නෙවෙයි, මේ දෙදෙනා අතරේ බෙදා හදාගත්ත ආදර ලියුම් තොගයක්. ඉතින් මම හිතන්නේ චිත්‍රපටියේ එක අන්තයකින් මානවවාදයක් සහ කරන අතරේ මට මේ චිත්‍රපටියේ තියෙන කුතුහලය දනවන මානය තමයි මේ ප්‍රධාන චරිතය රඟපාන කොමාලි කිංග්ස් එකේ ප්‍රධාන චරිතය රඟපාන කිං රත්නම්ගේම චරිතය ගත්තොත් අවසානයේදී බහුතරයක් දමිළ සිනමාවට, ඒ කියන්නේ කොලිවුඩ් සිනමාවට වඩා විනාශව බොලිවුඩ් සිනමාව වෙන ආකාරයේ ජාතිකවාදයක් මේ චිත්‍රපටියෙන් එලියට එන්නට පෙනෙන්නට තියෙනවා. උදාහරණයක් විදිහට මේ චිත්‍රපටියේ අවසානයේදී මවුන් කියනවා ඔහුට මේ රටේ තමයි ජීවත් වෙන්න අවශ්‍ය, මේ රටේ තමයි මැරලා යන්න අවශ්‍ය කියලා. මම හිතනවා මේක ඉතාමත්ම සංකීර්ණ මාතෘකාවක් අපි ගැඹුරින් කතා කළ යුතු. මම කියන්නේ දෙමළ ජාතිකයන් මේ රටට අයිති නැහැ හෝ අයිති කියලා නෙමෙයි මගේ මාතෘකාව. මම හිතන්නේ ජාතිකවාදය කියන එක හැමදාමත් අපි විවේචනය කරනවා වගේ මම හිතනවා ඉතාමත්ම බරපතල දෘෂ්ටිවාදයක් ලාංකීය සිනමාවේ තියෙන මේක අපිට මතකාලිනව දකින්න හම්බුණා. සිංහල ජාතිකවාදය බෙහෙවින්ම රජකතා සහ වෙනයම් චිත්‍රපට රැලි ඇසුරෙන් දමිළ සිනමාකරුවන් ජනප්‍රිය හෝ සම්භාව්‍ය දමිළ සිනමාකරුවන් ඒ ખાසියම අනික් පැත්ත වෙච්ච දමිළ ජාතිකවාදයකින් නම් පටන් ගන්නේ මම හිතනවා ඔවුන් හමුවේ සිනමාවේ විශ්වීය සිනමාවේ දාර්ශනික භාවිතාව සම්බන්ධයෙන් බරපතල ගැටලු ගණනාවකට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. සිනිසිත උපනිතට බැඳුණු සිත